සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවා හැම දිනම මගේ YouTube channel එකට ලක්දිව ශ්‍රේෂ්ඨ චෛත්‍ය සොයා යන ගමනේ තවත් එක් අවස්ථාවක් මම අද මෙසේ ඉදිරිපත් කරනවා පසුබිමෙන් ඇසෙනම හඩ අද කතාවේ මූල ආරම්භයයි අද මම කතා කරන්නේ ලංකා දීපයටම සුවිශේෂී මෙහෙයක් ඉටු කර EW අධිකාරන්තුමා ගැනයි සාමාන්‍ය ව්‍යවහාරයේ මට මෙහෙම හිතුණා මට සිතක් තියෙනවා මගේ හිතේ හැටියට මෙහෙමයි ඔය විදිහට කතා කළාට සිත කියන්නේ මොකක්ද කියලා සිතිවිලි වලින් මිසක් වෙන දෙකින් අපි දන්නේ නැහැ ඔව් 1905 මාර්තු මාසයේ මෙලවැලේදට එතුමාගේ සම්පූර්ණ නම කළුතර කෝරලාලාගේ එඩ්වඩ් විනිෆ්‍රේ බ්‍රිටෝ අධිකාරම් නම් වුණා වයස අවුරුදු 7ක් වෙන විට තම පියාගේ අභාවයෙන් තම ජීවිතයට මහත් බාධාවක් වුවද කරදර ඉවත තමා තම ජීවිතය සාර්ථක කර ගැනීමට එතුමා උත්සාහ කළා කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ එතුමා කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා විද්‍යාව හැදෑරීමට අවශ්‍ය වූ තිබුණ ආර්ථික බාධා මැදේ කලාව හදාරන්න සිදු වුණා වයස අවුරුදු 17ක් වෙන විට ශාස්ත්‍රවේදී උපාධියක් හැදෑරීමට සුදුසුකම් ලද අතර වයස අවුරුදු 28ට සපිරෙන 1933 දී ආචාර්ය උපාධිය ලබා ගත්තේ එංගලන්තයෙන් එම වසරේදීම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති ධූරයේ වැඩ බාරගත් අතර 1946 දක්වා එම ධූරයේ නිරත වෙමින් එම විදුහල්ට ශීඝ්‍ර දියුණුවක් ලබා දුන්නා පරම විඥානාත සමාගමේ බෞද්ධ පාඨශාලා සාමාන්‍ය අධිකාරී තනතුද ලැබූ එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති වීමේ වාග්යද උදා කරගත්තා ආචාර්ය අධිකාරන්තුමාගෙන් ඉටු සුවිශේෂී මෙහෙයන් නම් බෞද්ධ පාසල් නිර්මාණය කර නගා සිටුවීමයි ඒ අතරින් අදට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන දකුණු ආසියාවේ විශාලතම බෞද්ධ බාලිකා විදුහල වන නුගේගොඩ අනුලා විදුහල ඒ අතරින් කැපී පෙනෙනවා 1941 ජනවාරි 4 වන දින ඇරඹීම පාසල අදට සිසුයන් 5000කට අධික ප්‍රමාණයක් ඉගෙනම ලබනවා ඒට අමතරව කෝට්ටේ ආනන්ද බාලිකා විදුහල මතුගම ආනන්ද ශාස්ත්‍රාලය මහරගම විද්‍යාකර විදුහල ගංගොඩවිල නිග්‍රහද විදුහල වත්මන් මැද මහා විදුහල් ලෙස හඳුන්වන රුවන්වැල්ලෙහි සහ මාළඹේ විදුහල්ද මෙතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ වුණා අධිකාරන්තුමාගේ ජීවිතයේ ප්‍රධානම ලක්ෂණයක් වනුයේ බුදුන් දෙසූ ධර්මයට අනුකූලව ජීවත් වීමයි ඒ අනුව එතුමා දැහැමි ඉතා පරිපූර්ණ අවිහිංසාවාදී දිවියක් ගත කළා ඉතා චාම් දිවියක් ගත කළ එතුමා මස් පාංශ අනුභවයෙන් තොර ජීවිතයක් ගත කළා සියලු සත්වයන්ට මෛත්‍රිය පැතූ එතුමා ජාතියාගම් කුල බේද ප්‍රතික්ෂේප කළා කෙටි ජීවිත කාලයක් ගත කරන මිනිසා මානව සංහතියේ යහපත සාමය හා පැවැත්ම සඳහා සේවයේ ඉටු කළ යුතුයි එතුමා නිතර පැවසුවා සැබෑ බෞද්ධ ගතිගුණ මතු කර ධර්මයේ හැසිරිය යුතුයි ප්‍රකාශ කර එතුමා විවිධ දේව සංකල්ප උඩ නිරර්ථක පූජාවල යෙදීම ප්‍රතික්ෂේප කළා අපේ විශ්වවිද්‍යාල පද්ධතිය සංස්කරණය කිරීමට මූලික වන අධිකාරන්තුමා තන්නයන් තුළ චින්තන විප්ලවයක් ඇති කිරීමේ අදහසින් තන්න සිතුවිලි සංගමය නම් සංවිධානය ඇති කළ අතර ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා නිර්මාංශක සංගමය මෙතුමාගේ මූලිකත්වයෙන් ඇරඹුණා මෙතුමා ලියන ලද පොත් අතර පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය පාලි සිංහල නාමාවලිය පාලි කියවන්න ධම්මපදයේ ඉංග්‍රීසි පරිවර්තනය අශෝක ලිපි පරමාණුව සිතුවිලි ප්‍රසිද්ධ තැනක් ගන්න අතර නවීන විද්‍යා සංග්‍රහයේ සංස්කාරක හා පුවත්පත්වල විද්‍යාව පිළිබඳ ලිපි රාශියක්ද මෙතුමා ලියා තිබෙනවා අවිහිංසා මතවාදියෙකු පරිසමාර්ථ බෞද්ධයෙකු ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙකු ගුරුවරයෙකු දාර්ශනිකයෙකු ආචාර්ය EW අධිකාරන්තුමා 1985 දෙසැම්බර් 25 වන දින පරලෝ සැපත් වුණා එතුමා පතන බෝධියකින් නිවන් සැප ලැබේවයි අපි ප්‍රාර්ථනා කරමු මෙවැනි දැනුමැති කතා ඇසීමට අපිව subscribe කරන්න like කරන්න share කරන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න